රන්වන් පාටින් ගලුලන බෝධිය නිල්වන් පාටින් කොළලන බෝධිය ගෞතම මුනි දුන් පිට දුන් බෝධිය අපිත් වඳිමු ශ්‍රී මාබෝ සමිඳුට නිලමලිනින් රන්දෝතේ පුදන්නේ තුනුරුවනේ ගුණ එහි සිට කීවේ බෙහෙත් පැනඳ ඖෂධ පුද සමිඳුන් පිට දුන් හින්දානේ මේ රන් බෝධියේ වැඩ සිටිනා බාල සියලුම දෙවියනි හැරලා දිවනිත වඳිමින් බුදු සමිඳුන්ගේ ගුණ කාඳ පිහිත පතමි අපේ දුක්දුරු වෙන්නට පිහිත පතමි අපේ දුක්දුරු වෙන්නට මිනිස් ජීවිතය කියන්නේ හරිම පුදුමාකාර දෙයක් මේ සංසාර ගමනේ අපිට ලැබිලා තියෙන ජීවන කාලේ විවිධ කරදර බාධක හමුවේ අපේ ගමන යනවා අන්න එතනදී කරදරයක් දුකක් වෙන අවස්ථාවේදී ඔබ තීරණය කරන බෝධි පූජාවක්වත් කරලා බලන්න ඕන කියලා. අන්න එතන අපි ඉන්නවා. ඉතින් මෙන්න මෙතනදී ඔබේ ජීවිතයට ඔබ ලබා ගන්න දේවල් හරි විදිහට හරි හැටියට ලබා ගන්න ඕන. එතනදී තමයි ඔබට ප්‍රතිඵලය නිසියාකාරව ලැබෙන්නේ. ඒ නිසා මේ බෝධි පූජාවමගේ ජීවිතයට සහනය සලසා ගැනීම පිළිබඳව අද අපි නොපෙනෙන ලෝකෙන් එහා වැඩසටහනේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තෙම ලංකාව ඉතාමත් කාර්ය බහුල පුද්ගලෙක් බවට ඔහු පත්වන්නේ ඔබ නිසාමයි. මොකද මැඩරඹ සතර මහා දේවාලය කියන්නේ ලංකාවේ යම් කිසි කෙනෙකුට යම් සහනයක් සලසන්න ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙන ස්ථානයක්. ඔබට ඒ සමාජ සත්කාරය නිරන්තරයෙන් ලබා දෙන්න මෙතුමා සූදානමින් ඉන්නේ ජාත්‍යන්තර ජ්‍යෝතිෂ ගවේෂක සහ උපදේශක කීර්ති කුමාර බටගොඩගේ දේවගැත්තුමා. ආයුබෝවන් උතුමාට. ආයුබෝවන්. ඉතින් විශේෂම කියන්නුන සමහර අය අපිටත් කතා කරලා මෙතුමාව සම්බන්ධ කරගන්න අවස්ථාව ඉල්ලා දෙනවා. නමුත් මමත් මෙතුමාව හමුවන්නේ මේ වැඩසටහන ඇති පමණයි. ඒ නිසාවෙන් ඔහු කාල වේලාවෙන් කරලා තියෙන්නේ ප්‍රශ්න තියෙන මිනිසුන් එක්ක ජීවත් වෙන්න. ඔබට හමු වෙන්න ඕන නම් මම වැඩසටහන ඇති කියන්නම්. ඒ කොහොමද හමු වෙන්න ඕන කියලා මට අපසත මහ දේවාලේ උණු වටු ගාල විවෘතයි කියලා මතක් කරන ගාම වැඩසටහනේ ආරම්භය අද ඔබතුමා ගත්තේ. ඔබතුමා ගාථාවක් කිව්වා. මට කියන්න මේ බෝධි පූජාවක් පැවැත්වීමේ ඉතිහාසය පොඩ්ඩක් අපි මතක් කරලා ඉමුකෝ. සතරම් පුතේ අම්මේ තාත්තේ අපි ඉස්සර මේ ලෝතුරු බුදු පියාණන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයට එන්නට කලින් ඉරට හඳට කඳුවලට ගලුගල් වලට ගස්වලට වැඳපු මිනිස්සු. හැබැයි අද ඒ අහිංසක මිනිස්සුන්ට අපි අභියෝග කරන්න අදටත් පිරිස ඉන්නවා. ඉරට වඳින මිනිස්සුන්ට දොස් කියනවා, හඳට වඳින මිනිස්සුන්ට දොස් කියනවා, කළු ගලට ගහට කොළට වඳින මිනිස්සුන්ට කියනවා. මෙත්තර නූතන විද්‍යාවේ සියලුම පැතිකඩවලින් දියුණු සමාජ ලෝකයක අපේ මිනිස්සු තවමත් ගුප්තයි කියලා. නිකමට හිතන්න සගාපුතා, මේ විශ්වයට මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ලෝතුරු බුදුපියා පෑගූ මේ රන් දෙරණට ඉරු පායා නාවොත් ඔබට මට අම්මා අප්පවත් දකින්න වෙන්නේ නැහැ. අම්මා අප්ප දකින්නෙත් මේ පායා එන රන් හිරුගේ රන් එළිය නිසා. මේ විශ්වයේ ජීවය සියලු රැඳෙන්නේ මේ හිරුගේ රන් කිරණ හින්දා. අපි ඒ හිරට වැන්දාට වරදක් තියෙනවද? කෙනෙක් කිව්වොත් අම්මා අප්ප අපි හැදුවා, දැන් ඉතින් අපිට අම්මා අප්පගෙන් වැඩක් නැහැ. මොකට අපි අම්මපට වඳිනවද? මොකට ඒ කෙනාට ගරු කරනවද කියලා සමහර විට ඒ කතිකාවතත් පිළිගන්න සමාජ ලෝකයක්
අද ඉඳීවි අද ඉන්නවා කියන එක නම් වැඩිහිටි නිවාස වලින් පතරම් ඔබේ අම්මා තාත්තට දුවට පුතට පේනවා ඇති. එහෙවු සමාජ ලෝකයක මේ බුද්ධ පූජාව බෝධි පූජාව මේ සම්මා සම්බුද්ධ දේව වන්දනාව බිහි වෙන්නේ ලෝතුරු බුදු පියාණන්ගෙන් පස්සේ. ලෝතුරු බුදු පියාණන් වහන්සේ මේ ගහට නිකරුණේ වැඳි කෙනාට කිව්වා, මාගේ සම්මා සම්බුද්ධ රන් කිරණ විහිදෙන මාගේ බුද්ධත්වය කරා එන ගමනදී මට සෙවණ දුන්න මට පිහිටක්ව මගේ ළඟ හිටපු 3600 ගානකට එහා ඒ සිදුහත් කුමාරයා රජකුමරෙක් වෙලා ඉද්දි සේනාංකයන් හිටියා, ආරක්ෂාවට පිරිස හිටියා. යනේන ගමන බිමේදී ඒ ආරක්ෂක බටයින් කටයුතු කළා. මේ සියල්ලෝම අර අපේ එදා ලෞතුරු බුදුපියා සිදුහත් කුමාරයා විදියට මේ සියලු දේ අතහැරල එද්දි අර කිසිව කෙනෙක් ඒ පියා සමග ආවේ නැහැ. ඔහුට අවසානයේදී පිහිට වුණේ මෙන්න මේ සෙවන ඒ බෝධියේ. ඒ බෝධියේ පිහිට ඒ බෝධියේ සෙවන ඒ බෝධියේ ආරක්ෂාව ඒ සම්මා සම්බුද්ධත්වයේ ලැබෙන තුරුම තමන්ට ශක්තියක් වුණා. ඒ ශක්තිය වෙච්ච ඒ සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ පිට දීපු ඒ බෝධි මූලය අන්නර නිකරුණේ ගස් වැඳි අයට බුදු පියාවෙන් කරා, මෙන්න මේ ගහට වඳින්න මට මේ සම්මා සම්බුද්ධ ශාසනේ ලෞතුරු බුද්ධත්වයේ ලබන්නට පිහිට වුණේ මෙන්න මේ බෝධිය. එපමණක් කියලා අනුන්ට වන්දල පැත්තකට උනේ නැහැ. තමන් බුදු වෙලා සස්සතිය ගත කරද්දී එක් සතියක් මෙන්න මේ රුක්ෂය වෙනුවෙන් වෙන් කළා. නිකන් නෙවෙයි ඇහැපිය නොහිට ඉඳ හිටගෙන ඒ බෝධිය දෙසාම බලාගෙන සද්දිනක් ගත කරා කියන්නකෝ. හිතන්න අපිට එහෙම කැපකිරීමක් තවම කරන්න තියා හිතන්න පුළුවන්ද? අඩුම ගානේ පැය තුනක්වත් බෝධිය මුලට ගිහිල්ලා භාවනා කරන්න, බෝධිය දිහා බලාගෙන ඉන්න, බුදු පියාගේ බුදු ගුණ කියන්න අද අපිට කාලය ශ්‍රමය ධනය තියෙනවාද? අනේ රත්තරා පුතේ, අපි අද ඔක්කොම කට්ටිය ලෑස්ති වෙලා තියෙන්නේ කඩෙන් බඩුවක් ගේනෝ වගේ එකපාරට දේවල් ලබන්න. අප ලෞතුරු බුදු පියාණන් වහන්සේ සාරාති සංක ලක්ෂයක් කල්ප පෙරම් පුරලයි පුතේ මේ මහා ලෞතුරු සම්මා සම්බුද්ධත්වයේ ලැබුවේ. ඉතින් රත්තරන් ඒ මහා බුද්ධ ගුණ ඒ මහා විශ්ව බලය තවමත් විහිදෙන රන් බෝධිය මුල අද පුතේ පිරිස ගැටෙන්නේ තමන්ගේ දරුවෙක් ලෙඩ වෙලා තමන්ගේ දරුවෙට විනාශයක් වෙලා ගෙදර මහා විපෘතියක් වුණාම විතරයි අපිට බෝධි පූජා මතක් වෙන්නේ. පුතේ ඉස්සර කාලේ එහෙම නැහැ. ඉස්සර රත්තරන් අපේ ආච්චිලා අම්මලා සීයලා ගෙදර ඇත්තෝ එක සතියේ එක දවසකට අනිවාර්යෙන්ම බෝධි පූජාවකට ගියා. එක්කො බදාදට එක්කො සෙනසුරාදට. අපිට නම් ඒ කාලේ ඕවා පුතේ මහ කරුමයක්. මම කල්පනා කරනවා අයියෝ මේක නම් මහ පුදුම කරුමයක්. ඉන්නවත් නැහැ ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා මේ ආච්චි කණෙන් ඇදගෙන යනවා. පුතේ අද ඒ වගේ තියෙන ශක්තිය අද ඒ වගේ තියෙන බලය අද ලොවක් ඉදිරියේ මා හිටගත්තේ මේ ශක්තිය හරහා පමණයි පුතේ. ඇයි අපේ මේ මහා සම්බුද්ධ ශාසනය මේ මහා බලපියාණන්ගේ අනෙන් මේ මහා බලපියාණන් කියා දීපු දෙයින් දුරස් වෙන්නේ කියන එකයි ඇත්තටම සෙවිය යුත්තේ. හරි, දැන් බෝධි පූජා පවත්වන්නේ යම්කිසි කෙනෙක් තමන්ට සැනසීමක් තමන්ට යහපතක් ළඟා කරගන්නනේ. දැන් ඔබතුමා මට කියන්න, දැන් බෝධි පූජාවක් කරන කෙනෙකුට දේව ආකර්ෂණයක් ලැබෙන්නේ කොහොමද, ළඟා කරගන්නේ කොහොමද? පුතේ, බෝධි පූජාවක් කරන කෙනාට දේවාකර්ෂණය සියා ඒ බෝධි මූලයේ තිඳගෙන හයියෙන් ගාත කියනකොට මිනිස්සුන්ගෙන් ලැබෙන්නේ උපහාසය. ඔබ පන්සලට ගිහිල්ලා ලස්සන විනීත ඇඳුමකින් සැරසිලා තෙල් මල් සුවඳ දුන් පැන් පහන් ටික පූජ කරලා රත්තරන් දරු පැටවු ටික තුරුළු කරගෙන ළඟට හයියෙන් බුදුගුණ කිව්වොත් එතනින් යන කට්ටිය අපි දිහා බලලා අමුතුවට හිනා වෙලා යනවා. එයි මේක මහ බොරුවක්. මේ පන්සල තියෙන පොයට බලල යන්නේ මොකටද මේ වඳින්නේ ඉන්නේ? අන්න රත්තරනේ විශ්වෙ මිනිස්සු හැදිච්ච හැටි. එතකොට අපි රත්තරන් බෝධි මූලයේ අඟ ඉඳගෙන පෑන් ගිලම්පස ටික පූජ කරලා ඖෂධ පෑන් වට්ටිය පූජ කරලා තෙල් මල් සුවඳ දුනින් සුවඳවත් කරලා
ඒ බෝමූලි ඉඳගෙන ඒ බුදු පියාණන්ගේ ගුණ කියනකොට ඔන්න අපිට ඉස්සෙල්ලම ලැබෙන සෙත තමයි අර වටේ යන උන්ගේ නින්දාව. අපිට ඒව වැඩක් නෑ. අප ලෞතුරු බුදු පියාණන් වහන්සේ මේ සංසාර භව ගමනේ ගිහිගෙයි කලකිරිල ගියාට පස්සේ කැලේට මුළු රටක ගමක මිනිස්සු ඒ පියාණන්ට හිනා වුණා. සක්විති රජපුටුවක් අතෑරලා මොන විකාරයකට දර කැලේ ගියේ? ඒවට කන්දුන් නෑ ඒ අප කුමරු. ඒ සියලු දේවල් අභියෝගයන් විදියට බාරගෙන ඒ සියලු දේවල් තමන්ගේ ජීවිතයට ආපු ගැහැට ගින්දර කරදර විෂයට තේරුම්ගෙන තමන්ගේ මිතුරු පස් දෙනාගෙන් මිදිල ගිහිල්ලා තනියෙන්ම මේ ලෞතුරු සම්මා සම්බුද්ධ ශාසනේ බල පිහිටෙව්වා. සත්‍ය ගමන තේරුම් ගත්තා. දුක නැසුවා. රත්තරන් පුතේ අපිට එච්චර මහ දෙයක් කරන්න ඕනේ නෑ. අපිට හැම ගමේ මිනිස්සුම පන්සලට එන ඔක්කොම හූ කියන් ගියත් කමක් නෑ. ඔබ රත්තරන් ওই පැටවුලේ කිරි කඳෙන් උපන්න දෝතේ තුරුළු කරගෙන ළඟ තඟ තද කරගෙන බුදු පියාණන් පිට දුන් රන් බෝධිය ඉදිරියේ ඔබ හඬ නගා රන් මිහිරිව ඒ බෝධි පූජාව කරන්න. එවිට පුතේ ඒ රන් බෝ මුලට අධිගෘහතව පින් බලාපොරොත්තුව පින් බල අනුව පිහිටවා බලානවර පිහිදුවාලන මේ ලෞතුරු බුදු පියාණන් වහන්සේගේ රන් මුක්ක ශ්‍රී ධර්මාසනය රන් සී පතුලෙන් පෑගුණු මේ රන් බුද්ධ දෙරණ රකින දෙවියෝ ඔබ වටා පෙළ ගැහෙනවා රන් ආවාටයක්සේ. ඔබට අර බුර බුර ගිය සුනකයින් වැඩක් නෑ. ඔබ වටා සිංහ රන් දැහැනක් හැදෙනවා. දෙවියෝ ඔබ රකේනම් සම්බුදු බුදු රැසෙන් ඔබ රැකේනම් අන් අය ගඟේ මුහුදේ පාවෙල යන ඉනිකෝටුවක් වගේ පාවෙල යද්දී ඔබ රන් රුක් අරණක් රන් නුග රුක්ෂයක් පැලවෙනාසේ සියලු අභියෝග ඉදිරියේ හිටගනීවි. දැන් සාමාන්‍යයෙන් පෝයක් ගත්තාම සෙනසුරාදා ඉරිදා දවසක් ගත්තාම දැන් අපි දැකලා තිනවා බොහොමයක් දෙනේ බෝධි පූජා පවත්වන්න අපේ රටේ පන්සල් වලට යනවා. දැන් සමහරුන් ඒවා කොහෙද ගියේ කියලා බෝධි පූජාවක් තියන්න ගියා. කාටද? පුතාට. එහෙම නැත්නම් ස්වාමි පුරුෂයාට. ඔහොම කියන්නේ දැන් එතන ස්වාමි පුරුෂයාත් නෑ පුතත් නෑ. එක්කෝ යන්නේ බිරිඳ, එහෙම නැත්නම් අම්මා යන්නේ දැන්. එතකොට ඔය අපලේ තියෙන පුද්ගලයා නොගියට අර එයා වෙනුවෙන් තවත් කෙනෙක් ගිහලා බෝධි පූජා කරොත් ඒ ආනිසංස ලැබේ. ඒක පුතේ ඇත්තටම කතා කළ යුතු ප්‍රශ්නයක්. පුතේ දැන් බෝධි පූජාවකට ගෙදර කට්ටිය පෙළ ගැහිලා මල් ටික කඩනකොට හවස් ජාමේදී පන්සලට සුදු වතින් ඇඳගෙන යනකොටම වටේ ගමේ මිනිස්සු දන්නෝ අරුංග ගෙදරට හිනයක්. කවුරු හරි ලෙඩ වෙලා ඇති. කාට හරි හෙන ගෙඩියක් පත්තු වෙලා තමයි. හොඳ වැඩේ. අන්න රත්තරන් පුතේ බෝ මූලට යනකොටම අපි දැනගන්නෝ අපේ ගෙදරට විනාශයක් නිසා යන්නේ. ඇයි රත්තරන් පුතේ විනාශයක් එන්න කලින් ගිහිල්ලා සතියට එකවරක් මාසෙකට එකවරක් අපිට බෝධි පූජාවක් කරන්න බැරි. අපි පුරුදු වෙලා තියෙන්නේ ලෙඩ වුණාම ඉස්පිරිතාලෙට යනව වගේ. ප්‍රශ්නේ ආවට පස්සේ බුදුන් දෙවියන් සොයාගෙන යන්න. පුතේ බුදුන්ට දෙවියන්ට අගෞරව කරන නිග්‍රහ කරන ඔබ මේ සමාජ ලෝකයේ අනිත් අයගේ දිහා බලලා මිනිස්සු මනින් එපා පුතේ. පෙර සසර බව ගමනේ මහා කුසල පින් ඇතිව උපදින ඇත්තෝ බෝධියක් ළඟටවත් නොගියට පුතේ එක විනාශයක් එක දුකක් එක කරදරයක් වෙන්නේ නෑ. නමුත් පුතේ ගොඩක් සියලු ප්‍රශ්න බාධක එන්නේ පෙර සසර භවයේ පින් අඩු ඔබට මට විය හැකි. එනිසා තමයි අර මහා සම්බුදු රන් බුදු කිරණෙන් පිහිට බල ඉල්ලන්නේ දෙවියන්ගෙන් ශක්තිය ඉල්ලන්නේ. ඒ නිසා පුතේ අනිත් අය කියන කතිකාවත අපිට වැඩක් නෑ සගා පුතා. අපි අපේ ජීවිතේ ප්‍රශ්නෙට අපි ගිහින් කිව්වහම අපේ රෝගියා ඉන්නේ ඉස්පිරිතාලේ නම් අපේ රත්තරන් තාත්තා අපිට අකීකරුව අපිට වදහිංසා දෙන තැනට අපේ අනට අකීකරු නම් ඒ අපි කියන හදවතේ දුක ඒ විශ්ව මහා බල සාසනේ රන් බුදු කිරණ විහිදුවා බල රකින දෙවියෝ අහනව පුතේ අහලා අපේ හදවත සුව සතුටු කරන්න. අර ඒ කෙනා එතනට නාවත්
ඒ කෙනා එතනට එන්න ප්‍රතික්ෂේප කළත් අපි කිව්ව නිසා ඉෂ්ට කරලා දෙනවා. එහෙම නිසා පුතේ ඒ බෝධි පූජාවට මම නම් කියන්නේ පන්සලේ හාමුදුරුවන්ට වද දෙන්න එපා. ඒ ඉන්න කපු මහත්තයාට වද දෙන්න එපා. ඒකට තවත් කෙනෙක් එක්කගෙන යන්න ඕන කියන එක කරන්න එපා. සමහර විට සගා පුතා මගේ ඔළුවේ දහසක් ප්‍රශ්න තියාගෙන මම ඔබගේ ආරාධනාව පිටුබහන්න බැරි නිසා ඔබේ බෝධි පූජාවට එනවා. ඔබේ බෝධි පූජාවට ඇවිල්ලා මං ගාත කියන ගමන් මගේ ඔළුව කල්පනා කරනවා, මගේ වෙන වැඩක් අච්චර දාලා මම ආවේ. මගේ හිතේ ඇතුලෙන් ආවේගයක් නැගෙනවා, ඔබ එක්ක කේන්තියක් නැගෙනවා. ඇයි රත්තරම් පුතේ අපිට කියන්න බැරි? ඕක ගාත කියන්නම ඕන කියලා, ඔයි නැත්තං ඔයි පොතේ තියෙන ඔයි කියවිච්ච කවිතිකම කියන්න ඕන කියලා. කොහේද තියෙන්නේ පුතේ මේ විශ්වය හැම දෙයක්ම කෙනෙක් සොයාගත්තු දෙයක්. එදා ඉෂිවරයෙන් ලියපු කවි තමයි අදත් අපිටන් කියන්නේ. ඇයි අපිට ඉෂිවරයෙක් වෙන්න බැරි? ඇයි අපිට මේ බෝධිය දිහා බලලා අපේ බුදුපියාණන්ගේ සම්මා සම්බුදු ගුණ කරුණාව සිහි කරලා ඇයි අපිට කවියක් කියන්න බැරි? නීල මිතුද රන් නීලති පැට දිලිසි දිලිසි සෙලනා බෝධ සමිදුගේ සිසිලින් මගේ මුළු පවුල නැවේවා බුදු රන් කිරණින්ම නැවේවා රන් බුදු කිරණින්ම. වරදක්ද කිව්වේ? මේ බෝධි මූලයේ ලෙලදෙන රන්වන් බෝ මූලයේ බලයෙන්ද මේ රන් බෝපත් සෙලමින් එනාහු සුළඟේ ඒ බුද්ධ රන් කිරණේ දෙවියන්ගේ ශක්තියෙන් මගේ රන් මුළු පවුලම නෑවිලා සිසිල් වෙලා දැවුණු අළු වෙනු ගිනි නිවේවා කියලා. ඕක කවියෙන්ම කියන්න පුළුවන් කමක් නැති වෙන්න පුළුවන්. මගේ රත්තරන් දරුව ලෙඩ වෙලා ඉස්පිරිතාලේ හුස්ම ටික බටෙන් අල්ලගෙන ඉද්දි කවි කියන්න හිතට ශක්තියක් නෑ තමයි පුතේ. එයි එහෙනම් අඬ අඬා කියන්න බැරි. සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ වහන්සේ රත් විශ්ව ධාතුවට මේ සතර මාර යක්ෂ ප්‍රේත භූතයන් දමනය කර සෙනසුරු රාහු යක්ෂයන් පල ඉර බිඳ ළමා කර මරුන්ගෙන් එන ගිනිවැල් නිවා දුන්නා වූ රන්ගෝ ශක්තියේ බලානුකන ශක්තියෙන්ද මහා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ වූ රන් මුක්ක ධර්මාසනේ බලින්ද මේ වන විට දුක් රෝගයකට කරදර විපත්තියකට ගිනිමාලාවකට අකල් මරණ ගිනි දැලකට ලක් වුණා වූ මගේ රත්තරන් දරු පැටියාලේ උපන් මෙලොවට රන්නේ කඳින් බීකරා වූ මගේ රන් දෝතේ තුරුළු කරගෙන නලවා කවි ගී ගියා නලවා රැක්කා වූ මගේ රන් දරුවා නැවත සුව නිරෝගී සතුටින් මගේ දෝතට දෙන දෙක්වා. කියන්න බැයිද? අපි කොහොම කිව්වත් දෙවියෝ අහනවා පුතේ. හරි, ඔබතුමා මට කියන්න දැන්. ඔබතුමා සෑම සතියකම, සෑම මාසයකම මුල සතිය, අවසාන සතිය හැමදාමත් කතරගම පුදබිමේ ඔබතුමා සැරිසරනවා. අපිට දුරකථන මාර්ග හම්බෙන මිනිස්සුත් කියනවා මෙතනට එනවා දැකලා තියෙනවා. සමහරු බලනවා මේ අහවලාද මේ ස්වර්ණවාහිනී නොපෙන් ලෝකයෙන් ඉන්නේ යාද කියලත් පොඩ්ඩක් බලනවා. සමහර අය ඔබතුමා ගාවට එන්නත් උත්සාහ කරනවා, සමහර වෙලාවට දුරස්සලා ඉන්නවා ඈතින්නම් බලනවා කියලා. තමයි කියනවා ඇයි එහෙම ඔබතුමා හැම මාසෙකම මුල සතිය සහ අග සතිය වෙන් කරන්නේ? ඇයි රත්තර පුතේ, මගේ ගහේ ගෙඩි නොතිබුණොත් මං දෙන පැල කට්ටිය ගෙනියල ඉඳයිද? ඉන්නන්නේ නැහැ. අපේ ගෙදර ගහේ හොඳට ඵල, හොඳට ගෙඩි, හොඳ රස සුවඳව ලස්සනට දිලිසුනොත් තමයි පුතේ මගේ පැලය ගැන මිනිස්සුන්ගේ හදවතේ විශ්වාසය ඇති වෙන්නේ. ලෝතුරු බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ලබලා සත් සතියක් බුදු කෙනෙකුට පවණක් කරන්න පුළුවන් ප්‍රාතිහාරය පාල බැලුවා. ඇත්තටම මම බුද්ධත්වය ලැබුවද කියලා එහෙම බලලා ඒ දේ ගැන මනා අවබෝධයකින් යුතුවයි සසරේ දුක් විඳින අපිට හරි මඟ කියා දෙන්න ආවේ. මට පුතේ ඉස්සර ওই යාන වාහන මේ කිසිවක් තිබුණේ නැහැ. මම පුතේ හැම මාසෙම අන්තිම දවසේ කොහොම හරි කතරගම ගියා බස් එකෙන්.
ගිහිල්ලා බොහොම අමාරුවෙන් ඒ මහා කිරිවෙහෙර වද වන්දනා කරගෙන ඒ බෝධි මූලයන් වද වන්දනා කරගෙන කතරගම දිවිහාමුදුරුවන්ට තෙල් මල් සුවඳ දුන් පැන් පහන් පුළුවන් විදියට පූජා කරලා පුළුවන් විදියට ගෞරවෙන් පළතුරු පූජාවක් පූජා කරලා ඉල්ලුවේ පුතේ අනිත් අය වගේම මට දියුණුව සැපත සතුට දෙන්න කියලා වාසනාව උදා කර දෙන්න කියලා අපිටත් සමාජ ලෝකයේ ඉදිරියේ රත්තරන් මගේ දරු පැටවුන්ට ලස්සනට ජීවත් වෙන්න මඟ කියා දෙන්න කියලා එහෙම කියලා අද මට සියලු දේවල් තියෙද්දී මම පුතේ එදා ගිය මම අද නොකියොත් ඒක හරියට මොන තරම් නරක වැඩක් වෙනවද පයින් එද්දි ඔබ ආවා දැන් ඔබට යාන වාහන තියෙද්දි නුඹට බලය තිබෙද්දි නුඹ රටක් ලොවක් අඳුනද්දි ඔබට අපිව අමතකද ගොඩක් අතොන්ට වරදින තැන ඔතන පුතේ තමන්ගේ ප්‍රශ්න ඉදිරියේදී දෙවියන් බුදුන් සොයන් යනවා ඒ ප්‍රශ්නේ අමතක වෙද්දී ඒ ඇත්ත පුතේ අර ටික අමතක කරනවා එහෙම කවදාවත් කරන්න එපා මම යන්නේ නම් පුතේ මගේ පැටවු දෙන්නටයි අපේ ගෙදරටයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ බලම අපේ රුහුණට ජීවමානව බුදුන් වැඩපු කිරිවෙහෙර වඳින්නයි ඒ රන් භූමූලයන් වැඳ වන්දනා කරගෙන සෙත් ලබන්නයි කතරගම දෙවියන් ඉදිසියේ දන ගහලා අද ඉන්න තැන මට තව දහස් ගණනකින් උඩටගෙන එන්න කියලා ඉල්ලන්නයි. එහෙම ඉල්ලන්නේ පුතේ මේ ලෝක ගමන තුල අපිට පුතේ යන්න නම් අපි ළඟ බලය අපි ළඟ මේ විශ්වය තුල ශක්තිය තියෙන්න ඕන. ඒ ශක්තිය හීන වුණු තැන අපිත් පාපිස්සක් වගේ පෑගිල යනවා. ඔබතුමා මට කියන දැන් නිවැරදිව බෝධි පූජාවක් අපි පවත්වන්න ඕන ක්‍රමවේදේ ඒ කොහොමද කියලා කියන්නේ. පුතේ බෝධි පූජාවක් කරන්න ඕන කියලා හරියටම ක්‍රමය කියලා කිව්වොත් ඔබට ඔළුව අවුල් වෙනවා. මොකද අපි හැමෝම දැන් පුරුදු වෙලා තියෙන්නේ පුතේ බෝධි පූජා කරන්න ප්‍රශ්නයක් උනාට පස්සේ. මම ඔබට ප්‍රශ්නයක් උනාට පස්සේ බෝධි පූජාවක් කරන්න යනවා නම් කියන්නේ ගෙදර තියෙන පැන් කලයකට පැන් එකක් පෙරාගෙන ගියත් ඇති කියලා. ඒ පැන් එකත් ඇති ඒ බෝධියට නාවලා කියන්න. හරිම ක්‍රමේ එහෙම නෙවෙයි පුතේ. ගෙදර ඇත්තෝ ගානට හිඳගත්තු තෙලින් පහන් දැල්වලා එලිඟි තෙලින් පහන් දැල්වලා බෝමුල ගාව තිබෙන ඇඹුල් ගහක් හෝ ඒ ගල් පඩිය ළඟ පස්තෙල් පහනක් දැල්වලා ඖෂධ වර්ග හතකින් පෙරාගත්තු පැන් වෙන් වෙන්නම පූජ කරලා සේපාලික පිච්ච දෑසමන් වැනි ගිලිහි වැටුණු මලින් මල් මාලයක් ගොතලා වැටකෙය පොඩි මීපැණි සමග එක් මල් බඳුනක් හදලා මේ මහා බෝ මූලයේ ළඟ ගෙදර ඉන්න ඇත්තෝ ගානට හත්වරක් පෙරාපු පැන් කල තියලා බෝධිය මූලේ වටේ හත්පාරක් දකුණු පැත්තට ඒ පැන්කලේ අරගෙන ඉතිපිසෝ ගාථාව කිය කිය ගිහිල්ල වන්දනා කරලා තමන්ගේ ළඟින් ඒ පැන් ටික පිරිසිදුව තියාගෙන පුළුවන් නම් බෝ මූලයට බෝ අත්තකට තුන් නූලක් දාලා ඒ තුන් නූල තමන්ගේ දෑතින් අල්ලගෙන ගෙදර ඇත්තෝ එක් එකතු වෙලා ඒ බෝධි පූජා ගාත කවි ටික කියලා ඒ බෝ මූලයෙන් බලගතුව විහිදෙන රන් බුදු කිරණ දෙවියන්ගේ ශක්තිය ආශිර්වාදයේ ඉල්ලලා ඔබේ ඔබේ රන් ලේ ධාතුවට මේ දෑතට ඒ නූල අරගෙන අදිෂ්ඨාන කළොත් ඔබේ ජීව ශක්තියට ඔබේ ඒ කියන නාමයට ඒ ලෙඩ වෙච්ච කෙනාට මේ ශක්තිය බලගතුව වැඩි වෙනවා. අපේ මේ විශ්ව ශාසනේ පිනට අදටත් බේරිලා ඉතිරිලා ඉන්න අපේ හාමුදුරුවන් වහන්සේලා පිරිත් කියද්දි ඇයි අපිට තුන් නූලක් හතට දෙන්නේ? අර කියවෙන වචන මත ඒ ගැටෙන තරංගය අපේ ලේ ධාතුවට අපේ රූපයට ඇතුල් වෙන්න. ඇයි අපිට ඒ බෝධිය අල්ලගෙන බෝධියට නළල තියාගෙන සෙත ඉල්ලන්න බැරි? හරිකමේ කියලම එකක් මම නම් දන්නේ නෑ පුතේ. හරිකමේ වෙන්නේ හදවත සතුටෙන් සැනසීමෙන් සුවයෙන් දෙවියන්ට බුදුන්ට කතා කරන්න පුළුවන් නම් අන්න එතනයි හරිම ක්‍රමය තියෙන්නේ. එහෙම නැතුව ප්‍රශ්න ගොඩාක් ඔළුවේ තියාගෙන
හිතාගන්න කියාගන්න කතා කරගන්න බැරිව ගිහිල්ලා කොච්චර බෝධි පූජා කළත් සිතක් ලැබේද කියලා නම් ප්‍රශ්නාර්ථයක්. ඔව්, ඔබතුමා ගාවට පිහිට ලබා ගන්න එන මේ සියලු දෙනත් එක්ක ඔබතුමා දවස ආරම්භ කරන්නේ බුද්ධ වන්දනාව කරලා. ඒ වගේම අපි ගිවල්වල බුදුන් වඳිනවා, පන්සල්වල බුදුන් වඳිනවා අපි ගිහිල්ලා. දැන් අපේ මිනිස්සු හරියට බුදුන් වඳිනවාද? ඔබතුමා ඔබේ වැඩ ආරම්භ කිරීමත් හා සම්බන්ධ කරලා අපිට කතා කරමු. පුතේ, මං හැම දවසකම වැඩ ආරම්භයට මත්තෙන් ලොකු තේව තේවාවක් කරනවා. උදෑසන 4 මාරිදන් 5 වෙනකම් ඒ තේවාවේදී බුද්ධ පූජාව පූජ කරනවා. ඊට පස්සේ දේව තේවාව දෙවියන්ගේ ඒ පූජාවන් පූජ කරනවා. ඊට පස්සේ ඒ සියලු දෙනාම හඬ නගා හඬ අවදි කරවලා බුදු ගුණ කියනවා. ඒ මොකද පුතේ, බුදුරන් හඬ නැගෙන තැනට තමයි දෙවියන් බල අනවර පිහිටරන් එන්නේ. ඒ නිසා පුතේ එතනිනුයි වැඩ ආරම්භ කරන්නේ. බෝධි පූජාවෙන්, බුද්ධ පූජාවෙන් බලනාහන සමහර යක්ෂ ප්‍රේත භූතයින් අපිට දමනය කරන්න තව කෙනෙකුගේ පිහිට ලබන්නම වෙනවා පුතේ. ඒකත් මතක තියාගන්න. බුදුගුණ නාහන යක්ෂ ප්‍රේත භූත බුම්මාණ්ඩයෝ තවමත් මේ විශ්වයේ ඉන්නවා. ඔවුන් දමනය නොවිච්ච අය. ඒ අය දමනය කරන්න තමයි මේ විශ්වයේ දෙවියන් කියන මහා සත් බලයක් බලගතුව තිබෙන්නේ. එනිසා ඒ ගැනත් ඔබ ඉතාම හොඳින් දැනුවත් විය යුතුයි. දේවගත්තම මට කියලා දැන් අපි බෝධි පූජාවකින් ඉල්ලන දේ, ඒ ශක්තිය යම් කිසි කෙනෙකුට නොලැබුණොත් ඊට පස්සේ කෙනා මොනවද කරන්නේ? එහෙම වුණොත් ගෙදර බීලා බලන පැරසිටෝල් මෙල් පෙත්ත අහුවේ නැතු වුණොත් වෛද්‍යවරයෙක් ළඟට යනෝ වගේ ඔබට ජන්ම ජීව පත්‍රය අරගෙන ඔබට විශ්වාසනීය ඔබේ හදවතට එකඟ යහපත් මිනිස්සෙක් ළඟට යන්න ඕනේ. නැත්තම් පුතේ, ලෙඩ වෙලා උණ හැදිලා ඉන්න ලෙඩාට සෙත පතාගෙන ගිය ඔබේ අන්තිමට වෙන ඔළුව විකාර වෙලා යයි. ඒ නිසා මේ ජන්ම පත්‍රය බලනකොට හරීම පරිස්සමෙන් බලන්න ඕනේ. මොකද ප්‍රශ්නයක් තියෙන මිනිස්සෙක්ගේ ඔළුව විකාර වුණොත් ඒ මිනිස්සයා ජීවතුන් අතරින්ම මැරෙනවා. ඒ නිසා ඒ ගැනත් ඔබම ඔබේ බුද්ධියටම බාරයි. ඔව්, සමහර සතිවල අපි තාමස්සර මාතෘකා කතා බහ කරනවා, අපිට හිතා ගන්නවත් බැරි තැනකට අපි එනවා. නමුත් මේ මාතෘකා ඔබේ ජීවිතේ ඔබ දැනගත යුතු දේවල්. මොකද නොදැනුවත්කම නිසා යම් යම් තැන්වල අසරණ වෙනවා. බෝධි පූජාවක් කියන දෙයක් ඔබ හරියට දැනගෙන හරි විදිහට කරොත් ඔබේ ජීවිතයට ඒ ආකර්ෂණය දේව බැල්ම ලබා ගන්න අවකාශය තියෙනවා කියලා මතක් කරන ගාම වැඩසටහන පටන් ගත් වෙලාවෙන් ඉඳන්ම ඔබ දන්නවා ඔබ දුරකතරින් මෙතුමව සම්බන්ධ කරන්නේ කොහොමද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. 0912250888, ඒ වගේම 0719161406, 0717050350 මේ දුරකතන මාර්ග විවෘතයි. කිසි කෙනෙකුට එන්න කියලා බලකිරීමක් කරන්නේ ඔබ යන්න ලංකාව ඕනම තැනකට ගිහිල්ලා වෙලා ප්‍රශ්න වලට පිළිතුරු හොයලා 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 නිකමට වගේ හිතනොත් කීර්ති කුමාර බටකොටුගේ දේවගැත්ත මාගාවට යන්න ඕනේ කියලා, එතදී ඔබට මැටරම සතර මහා දේවාලයේ උණවටුන ගාල්ල විවෘතයි කියලා මතක් කරන ගම්. ආයිබෝන් ඔබතුමාට ජයග්‍රහී රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ ඔබේ ජීවිතයට සාර්ථක මාතෘකාවකින් අපි එන්න සූදානම්. නොපෙනෙන ලෝකෙන් එහා.